මේ අවුරුද්දේ අන්තෙමි අන්තිම විසියෙක් වනිදාව මේ විසියෙක්වෙනිද කියන දවස අපේ රටේ ඉතිහාසයට මහා අන්ඳුරු ම කේද ජනක මතකයක් එක්කරපු දවසක් බවට පත්ව වුණා ඒ දෙදස් දහනමේ අපප්‍රියල් විසියෙක්වැනිදා සිදුවනු ඒ මලේච ප්‍රහාරයක් එක්ක ඒ ප්‍රහාරය සිද්ධවෙලත් අද දක්වාම අපි එකම හඩින් එකම ශක්තියෙන් එකම වීර්යෙන් හඬ නගන්නේ යුක්තිය උදේසා. මොකක්ද මේ යුක්තිය කියන්නේ. යුක්තිය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. සෑම කෙනෙකුටම සාධාරණ ලෙස හිමිවිය යුතුදේ හිමිවීමයි. පාස්කු ප්‍රහාරය තුළ මියගිය අයට. අපි අතැරල ගිය අපේ සහෝදර සහෝදරියන්ට මොකක් ද හිමිවැඩ යෙන්නේ. ඒ අයගේ වියෝවෙන් වේදනාවට පත්වෙච්ච පවුල්වලායට මොනාද හිමිවැඩ තියෙන්. මේ ප්‍රහාරයෙන් බීහිතියට පත්වෙච්ච එදා තැතිගත්ත මේ රටේ ජනතාවට මොකක්ද මේකෙන් ලැබෙන්ඩ තියෙන්නේ. අවසානයේ මේ පාස්කු ප්‍රහාරය මොකක්ද මේ රට ටිතුරු කරලා යන්නේ. අද මේ වෙනකොට මේ ප්‍රහාරය සිද්ධ වෙලා විවිධ කරුණු සමාජය තුළ කතිකාවට භාජනය වෙනවා. පහස්කු ප්‍රහාරය කිව්ව සැණින් අපේ මතකයට දැන්ගෙන්නේ කිසිම සාධාරණයක් ස්ෂට නොවුනා කියන අදහස. මොකක්ද මේ සාධාරණය ඉෂ්ට නොවනා කියලා මේ ජනතාව තුළ ඇතිවෙඩ මතවාදයක් ඇතිවෙන්න හේතුුණු කාරණාව. ප්‍රහාරය සිද්ධ වෙච ඉඳදල පාල්ලිමේන්තුය වේවා සිවිල් සමාජය තුළ වේවා මාධ්‍ය තුළවේවා අනාාවරණය වෙච්ච දේතුළින්. යුක්තිය ඉටුුවෙනවා වගේම ඒ බව පෙනෙන්නට තිබිය යුතුයි කියන. නීතිය මූලිකම සංකල්පය සෙලවෙන්ඩ පටන්ගරන්තියනවා. එක පුපුරායන්ඩ ඉරිතාලා යන්න පටන්ගරන්තියන. මේ තොරතුර වාර්තා වනාා කියන අවස්ථාව ඉන්දල ආරක්ෂකරංච ක්‍රාත්මක වෙච්ච දිිය අම්බන්ධයෙන් වගකීමක්තිබුණු රටේ ජනාධිපතිවරුවයේ වකට හිටපු ක්‍රියාකරපු විදිිය එඒ අය හිටපු තැන් ඒ ප්‍රහාරයන් සිද්ධ වෙනකොට. ඉට පස්සේ මේ ප්‍රහාරය වනායින් පස්සේ පාර්ශව ක්‍රියාත්මක වෙච්චද ආකාරය පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරුවන් තෝර ගැනීීමම් සිද්ධ වෙනවා අපි දැක්. විධ දේශපාල පක්ෂවලල්ට චෝදනා කරනවා දැක්ක නායකන්ට චෝදනා කරනවා දැක්ක ඊට පස්සේ අය තාවකාලිකව පරිමාණ් බාරයට පත්වෙනවා මුදා හැරිලා යනවා ඊළඟට පාර්ලිමේන්තුව තුළ මහා ආන්දෝලාත්මක ප්‍රකාශ සිද්ධ වෙනවා. පේ කාරණා තැන්තැන් වල සාකච්ඡා වෙනවා. මේ සියල්ල තිබියද ජනාධිපති කොමිෂන් සභාවක් මේ වෙනුවෙන් පත්වෙන. ජනාතිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්පූර්ණ වාර්තාව අද හිට පුදප්පුලරිවේරා නීතිපති තුමා හරුණුකොට මංහිතන වෙන කවරුද්දලනෑ දැකලනෑ. එතකොට ඒ අර්ධ වශයෙන් නිකුත් එච්ච වාර්තාව තුළත් කරලතිබුණු යම්යම් නිර්දේශයන්ට පටහැනිව ඒවල චෝදනාලැබල තිබුණු වින ක්‍රාමාර්ගගත යුතුයි කියන පුද්ගලයන් අද ඉන්න කොහෙද. ඒ අයට උසස්වීම්පිට උසස්වීම් ලැබිලා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වෙන දේවල් එක පෙළට ගත්තම මේ රටේ සාධාරණ පුර වැසි එෙක්ට හිතන්න පුළුවන්ද අපට සාධාරණයක් මේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් මේ මියගිය ජීවිතවලට සාධාරණයක් වෙයි කියන එක. මේක සස්වභාවික විපදක් නෙමේ මේක සුභාවික විපදක් නෙමේ. මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් උත් නෙමේ අපි. ලාපොත්තු වනු ඒ කියන්නේ අපිට තිබුණු ට ප්‍රාරය වගේ හඳුනාගෙන සිටිය කණ්ඩායමකින් සිද්ධවයක් වෙච්ච දෙයක්. නෙමේ මේක හදිස්සියේ රටක බෝම් බවදානම හැම දේම පහවෙලා ගිහිල්ල මිනිස්සුන්ට එඒ මතකය අමතක වීගෙන යන කොට ඇතිවෙච්ච ප්‍රහාරයක් ගාතනයක් මේ ගාතනය සම්බන්ධයෙන් දැන් තැනින් තැන කරුණු අනවරණය වෙන. එතකොට ඒ අනාවරණය වන කරුණුුවලට දක්වන ප්‍රචචාරයන් සහ. ඊට හාත් පසින්ම වෙනස් ක්‍රියාමාර්ගයක් තව සිද්ධ වෙනවා. ඒක කියන්නේ මේ අපි වගේ මේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් කතා කරපු ශෙහන්මාලක අපේ සිරිල්ගාමිණ පියතුමා ඒ වගේ අය කරපු ප්‍රකාශයන් සම්බන්ධයෙන් බොහෝම වේගවත් ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා. ඒ ප්‍රතිචාර අප්‍රධ පරිීක්ෂණ දෙපර්තමේන්තුවට ගෙන්න්නල දීර්ග වශයෙන් දි පතා ප්‍රශ්න කරන තත්ත්වයට පත්වෙලා තිබුණා. එක පිරිසකට ඒ ආකාරයෙන් සිද්ධ වෙද්ති. ඒ අනාවරණය කරපු ඒ ප්‍රශ්න කිරින්වලට භාජනය වෙච්ච අය කිව්වේ මේ රටේ මාධ්‍ය තුළ මේරටේ පාර්ලිමේන්තුව තුළ මේ රටේ කොමිසන් සභා වාර්තා තුළ වාර්තාවෙච්ච දේවත්. ඒ අය කවුරුවත් අතින් එ කවුකරේ නෑ කිසිදයක්. හඳින්මර එලියට අනවරණය වෙලා තිබුණ දේවල් නමුත් ඒ අයව අපි දැක්කා අප පහසුදාවයට පත්වනාකාරයෙන් පැැදිලියොම පහසුදාවට පත්වන ආකාරෙන් ඒ විමර්ෂයනවලට ඒ අයිව යොදාගන්නෝ. නමුත් අපි කලින් සඳහන් කරාවගේ බරපතල ඉතාමත් වැදගත් කමින් යුතු දේවල් සම්බන්ධයෙන් හම්ඹාගොස් සොයාගොස් වෙන විමර්ශන පිළිබඳ අද රටට විශ්වාසයක් නෑ. ජනතාවට විශ්වාසයක් නෑ කොටිම්ම අපිට විශ්වාසයක් නෑ. මේ රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු වෙන්නේ මේ බෝම්බෙෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච ඝාතනට ලක් වේ අපේ සහෝදරයින්ගේ. ඥාතීන්ගේ ඒ වගේ මේ රටේ මිනිසුන්ගේ සල්ලි වලි. පාලකයෝ දැනුවත් වැඩෝන ඒ අය කලින් කලට පත්වෙන බාරකාරයෝ විතරයි. මේක ඒකොල්න්ගේ බූදලයක් නෙමෙයි මේක නියම උරුමක්කාරයෝ මේ රටේ ජනතාව උපන් නූපන් ජනතාව නියෝජන ප්‍රධාතන්ත්‍රවාදයට ඒකුොන් අපි තාව කාලිකෝ බාරධීල තිය නොේ දේවල් අපි වෙනුවෙන් අපි වෙනුවෙන් ක්‍රියාත්මක කරවන්න. අපේ අභිවෘද්ධිය සඳහා ත්ම කරන්න නමුත් අද රටේ සිද්ධ වෙන්නේ දේ නෙමේ. දේශපාලක්ඥියෝත් තමන්ගේ අභිවෘ්ධිය වෙනුවෙන් මේ සියල්ල වෙනස් කරගෙන තියෙනවා. අපේ සියලු අව්‍යතාවයන් අපේ සියලු අයිතන් ඒ අයගේ අවශ්‍යතාවයන් අභිවෘද්ධිය වෙනුවෙන් පෙරලාගෙන තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. එහි අනිටු පලවිපාක තමයි මේ අදපි අත්විඳමින් සිටින්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. මේක්‍රමය කබදා හෝ වෙනස් වෙන්න ඕන. කවරුන් ෝ වෙනස් වෙන්න ඕනනිපට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය color the world ri lankan